At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. Malabe SAITM පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්ථාවරය පිළිබඳව අද පැවති එහි වාසික නිල රැස්වීමේදී සාකච්ඡාවට ලක් කෙරුණා. කෙසේ වෙතත් මෙම රැස්වීම ආරම්භ වන අවස්ථාවේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වෛද්‍ය සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණේ SAITM ආයතනයට එරෙහිවයි. මෙම විරෝධතාවයේ පැවැත්වෙන පසුබිමක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාසික නිල රැස්වීම වෛද්‍ය පීඨ 8හි පීඨාධිපතිවරුන් ඇතුළු සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. පැය 4කට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණය එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් මාධ්‍ය වෙත දැනුම් දෙනු ලැබුවා. රෝගීන්ගේ සුභසිද්ධිය පදනම් කරගෙන අපි තීරණය කළා මේ කාරණාව පිළිබඳව ඇපල් උසාවිය ජනවාරි 31 වෙනිදා දුන් තීන්දුව ප්‍රතික්ෂේප කරන්න. තවදුරටත් අපි තීරණය කළා ශ්‍රේෂ්ඨාධිකරණයට ආයාචනා කරන්න රෝගීන්ගේ යහපත පදනම් කරගෙන මීට වඩා අර්ථවත් විසඳුමක් ලබා දෙන්න කියලා. එතකොට කී දෙනෙක් අද සහභාගී වුණාද මේ සඳහා? මේක තමයි ප්‍රධාන ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්නේ. නඩු තීන්දුව ගන්න පමණයි. ඒකට දෙවනුවනේ ඉන්නේ. ඒ වගේම දැනට ශිෂ්‍යයන් තාම පාරේ. ඔයගොල්ලන්ගේ ඉල්ලීම සාර්ථක වෙන ලකුණු තිබෙනවා කියලා හරි බලාපොරොත්තු තබාගත හැකිද? ඒක ඉතින් අධිකරණයේ දෙයක්නේ. අපි වෛද්‍ය සභාව විසින් ප්‍රමිතිය රැක ගැනීමට අපකැප වෙලා ඉන්නවා. ඒක අංගලකින්වත් අපි වෙනස් කරන්නේ නැහැ. ඒ කියන්නේ වෛද්‍ය සභාව නිතරම සිසුන් සමග ඉන්නවා. සිසුන් අපි සමග ඉන්නවා ඇති. ඇපීල් කරන්න තමයි තීරණය කළේ. ඒ දින 42කට කලින් වෙනවා. කලෝ ෆොන්සේකා මහත්තයා කියපු දෙයට හැමෝම එකඟ වුණා.